අයිවන් ශ්‍රී ලංකා ඇත්ලටික් අනිල YouTube නාලිකාව Facebook පිටුව වෙන නෝගලන් අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් අපි සූදානම් වෙනවා ෆයිටින්ග් චැලෙන්ජස් වැඩසටහනත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔබ දන්නවා 20 වන කනිෂ්ඨ ආසියාතික මල්ල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වෙන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුල් කරගෙන තමයි අපි මේ වැඩසටහන කරන්නේ. ඉතින් ඔන්න අදත් අපි දක්ෂ ක්‍රීඩකෙක් එක්ක කතා කරන්න සූදානම. අපි බලමු ඒ දක්ෂ ක්‍රීඩකයා කවුද කියලා. අද ෆයිටින්ග් චැලෙන්ජස් වැඩසටහනට එකතුලා තියෙන්නේ 20 වන කනිෂ්ඨ ආසියාතික මල්ල ක්‍රීඩා ශූරතාවලියට මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් සහභාගී වෙන මෙරොන් ජූලියන් විජේසිංහ කොළඹ ආනන්ද විදුහලෙන් මීටර් 100 ක්‍රීඩාවට පිවිසලා දැන් පාසල් මට්ටම ජයග්‍රහණය කරලා දැන් ජාත්‍යන්තරට යන ඉතින් ශ්‍රී ලංකා ඇත්ලටික් YouTube නාලිකාව Facebook පිටුවෙන් මෙරොන් ඔයාව සාදරයෙන් පිළිගන්නවා අයිබෝන් කියලා. අයිබෝන් මෙරොන් දැන් මම ඔයාගේ මුලින්ම අහන්න කැමතියි දැන් ඔයා මීටර් 100 නියෝජනය කරලා දකුණු ආසියාතික කනිෂ්ඨ මල්ල ක්‍රීඩා ශූරතාවලියකට සහභාගී වෙන. يعني ලංකාවෙන් පිට ශූරතාවලියකට සහභාගී වෙන්න යන්නේ. ඔයාට මුලින්ම ඒ අභියෝගයේ ජයග්‍රහණය කරලා මේ සංචාරයට තීරුණා කියලා දැනගත් වෙලාවේ මොන වගේ හැඟීමක්ද ඔයාට ආවේ? ඒ ආරංචියේ දින මම නිදාගෙන හිටියේ. මට කෝල් එකක් දීලා තිබ්බා මම චාන්ස් ගන්න අම්මා හැබැයි ඊට පස්සේ ආවිල්ලා කිව්වා මෙහෙම මේ නැගිටින්න පොඩි දෙයක් කියන්න දිනවා කියලා. ඊට පස්සේ මම ආ මොකද්ද කියලා. ඊට පස්සේ කිව්වා මේ එහෙම 2 එකට සිලෙක්ට් වෙලා තිනවා. ආ දැන් ඩීටේල්ස් එකෙන් ෆෝම්ස් එක අරම මම පුරවන්නේ ඇසෝෂියේෂන් එන්නේ කියලා තිබ්බා. ඉතින් මට හිතා ගන්න බැරි වුණා. මම ඒ කියන්නේ මේ මේකක් ඇත්තද මේ කියන්නේ කියලා. ඊට පස්සේ මට ආයි කෝල් එකක් ආවා මම ආන්සර් කරද්දී කිව්වා එහෙම සිලෙක්ට් වෙලා තියෙනවා 2 එකට. කද්ද මේ පස් දවසේ ඇවිල්ලා ෆෝම්ස් ටිකේම එකලංගේ පුරවලා වාගේ මේ 2 එකට යන ඒවා ලෑස්ති කරගන්න කියලා. සතුටුයි ඉතින් ට්‍රේන් කරා මේකට. ගොඩක් ට්‍රේන් කරා. ඩේලි ප්‍රැක්ටිස් කළා. මමයි කෝච් වේ ඒ කියන්නේ කෝචස් ඉන්න බාත්‍ර මිසී සුනිල් සර් වේ අපි ඒ කියන්නේ ප්ලෑන් එකකට මේ ප්‍රැක්ටිස් කරලා අන්තිමට ඉතින් මේ වගේ එක තැනකට ආවම මාර සතුටුයි. ගොඩක් සතුටුයි. ඔමෙරොන් එතකොට ඔයා ඒ වගේ ආරංචියක් එනකොට ඔයාට දැනෙච්ච සතුටුනවා කිව්වේ. ඉතින් හැබැයි ඒ වගේ කඩීමක් ජයගෙන මේ වගේ තැනකට ඇවිල්ලා දැන් බලාපොරොත්තුෙන් ඉන්නවා ලංකාවට පදක්කම කරගෙන. එතකොට මේ ගමන එනකොට ඔයා ක්‍රීඩාව තුළ මං ඇහුවොත් ඔයාට බාධක හම්බෙන්නේ නැති අභියෝග මොන ගහලාද? ඔයා සාමාන්‍යයෙන් ක්‍රීඩාව තුළ අභියෝගයක් බාධකයක් කියන දේ දකින්න කොහොමද? ඇත්ලටික්ස් කියන්නේ අභියෝගයක් තමයි. අනිත් හැම ස්පෝර්ට්ස් එකම වගේ ඇත්ලටික්ස් වලත් එහෙම තමයි. ට්‍රේනිං වල ඒ කියන්නේ ආයි ස්කූල් පැත්තෙන් බලද්දී තව කෝචස්ලා එක එක ප්‍රශ්න එනවා. ඒ කියන්නේ අභියෝග වලට මූණ දීලා තමයි අන්තිමට ඉතින් මේ වගේ තැනකට ආවේ. අනිවාර්යෙන් අභියෝගයක් නැහැ කියන්නේ ඉතින් වැඩක් නැහැ. කැමති ඒ අභියෝගකට මූණ දෙන්න මොන වගේ ආද ඒවා එන වෙලාවට ඒ විදිහට පුළුවන් විදිහට මූණ දෙනවා. එතකොට මෙරොන් දැන් ඔයා කිව්වා අභියෝග වලට කැමති අභියෝග දිනුවොත් තමයි දෙයක් තියෙන්නේ කියන එක. මම ඔයාගෙන් ඇහුවොත් ඔයාගේ මේ ප්‍රශ්නේ අහනකොට හැබැයි ඔයාගේ හිතට එන පළවෙනි උත්තරේ මට ඕන. හරි. මම ඔයාගෙන් ඇහුවොත් මේ වෙනකොට ඔයාගේ ක්‍රීඩා ජීවිතේ ක්‍රීඩාව තුළ ඔයාට මූණ පාන්න සිදුලා තියෙන ලොකුම අභියෝගය මොකක්ද? ප්‍රශ්නය. මේ මං දකින්න මටම يعني මට මුලින්ම හිතට ආපු උත්තරේ තමයි මං හිතන්නේ මට මගේම පර්සනල් බෙස්ට් කිව්වොත් මගේ හොඳම කාලය වාර්තා කරන්න මං මීටර් 100 තමයි ගොඩක් ෆෝකස් කරන්නේ. ඒකේ බැරියර්ස් තියෙනවා සාමාන්‍යයෙන් 11 ගණන් ඉඳලා 10 එකකට 10 සෙකන්ඩ්ස් බැරිය එකට යනවා කියන්නේ ඒක ලොකු මට අභියෝගයක්. ඒක ප්‍රැක්ටිස් කරලා ඒක කොහොමරි කරා දැන් ඒ රේන්ජ් එක ඉන්නවා. ඒක තමයි මගේ හිතරාවු ලොකු يعني ප්‍රශ්නේ ආපුකම් ආපු ලොකුම මේ උත්තරේ. හරි මරොන් ඔයා කිව්වා ඔයාට තිබ්බ මතක් වෙච්ච ලොකුම අභියෝගය තමයි ටයිමින් බැරියර් එක කියන එක. මොකද මේක ඔයා අචීව් කරන්නේ. මම අහන්න කැමති මට ඒකත් එක මතක් වෙන්නේ ඔයා ඒ ටයිමින් බැරියර් එක මම හරිනම් ඔයා ටයිමින් බැරියර් එක අචීව් කරපු ඒ රේස් එකේදී ඔයා ෆිනිෂ් එක ලස්සනට අමුතු ඉරියව්වකින් ඔයා ෆිනිෂ් කරා. නැත්නම් අමුතු ඇක්ෂන් එකකින්. ඒ ඇක්ෂන් එක දාන්න මොකක් හරි හේතුවක් තිබුණ නැත්නම් ඒක ඔයාගේ ජෙනුයින් ආපු එකක්ද කොහොමද ඒ වගේ දෙයක් කරන්න හිතුනේ නැත්නම් ඒක මොකක්ද ඒක අරමුණ? සාමාන්‍යයෙන් 100 මීටර්ස් කියන්නේ ටෆ් ඉවෙන්ට් එකක් කිව්වොත් මම හරියට හිතනවා. ඒකේ ඉවෙන්ට් එකේ මම ගියේ පොඩ්ඩක් ප්‍රෙෂර් එකක් තිබ්බ නැත්තේ නෑ. ඒක අර ඉවර කරද්දී කියන්නේ ඇඟෙන්ම ආව කියන්න පුළුවන් සාමාන්‍යයෙන් මම කලින් 100 දොලත් ඔක්කොම දින ෆිනිෂ් කරද්දී. හැබැයි මේකට පොඩි තිබ්බ පොඩි හේතුවක්. ස්කූල් එකේ ඉන්න කෝච් කියන්නේ විනු සර්. එයා තමයි මේක කිව්වේ පොඩ්ඩක් මේ ඉස්සර වෙනස් කරලා බලමු අපි මේව ගැඩ්ඩක් දාලා බලමු. ඊස්සේ මං සර්ට් කිව්වා මේ ඇඩ් එක දාන්න කියලා මම ප්ලේස් කරන්න ඕනේ කියලා. ඊස්සේ බය වෙන්න එපා අනිවාර්යෙන් ෆස්ට් වෙනවා. ඊට පස්සේ ඒක
සර්ට කන්ට්‍රිබියුෂන් එකක් කර කන්ට්‍රිබියුටක් ඔය ඉදිරියට තමයි ඒක මගෙන් කරේ ඒක මෙරොන් ඒ I think ඒක කෝච් වෙනින් කරපු දෙයක් කිව්වනේ ඒතර ඒ කියන්නේ ඔයා ඒ අභියෝගයට මේ වෙනකොට උත්තරේ දීලා ඒ උත්තරේ හින්දා තමයි දැන් ඔයා රට නියෝජනය කරලා ආසියාතික මට්ටමේ තරඟයකට යන්නේ ඉන්නේ මං ඇහුවොත් මෙරොන් ඔයා ඒ අභියෝගේ ඔයාට ආපු වෙලාව දැන් හිත සිතුවිල්ල කිව්වේ වෙලාවේ ඉඳන් ඔයා ඒක achieve කරන්න ඔයා මොන වගේ දේවල්ද හිතුවේ මොන වගේ දෙයක්ද ඔයා plan කරේ මේක මට කරන්න පුළුවන් කියන ඒ ගමනේ අභියෝගෙට මුහුණ දෙන්න ඔයා මොන වගේ සිතුවිලි තුලද ගමන් කරේ මම පර්සනලි ගොඩාක් කිව්වොත් මං පොඩි දෙයක් ගැනත් ලොකුට හිතන කෙනෙක් ඉවෙන්ට් එක මේ වගේ දවසක තියෙනවා කියලා දැනගත්ත ගමන් සාමාන්‍යයෙන් මම motivational videos වල්නවා ගොඩක් කරා symbol videos වගේ වල්නවා අනිත් පැත්තේ nutrients practices ඔය mentally මගේ support වෙන දේවල් ගොඩාක් එකට එකතු කරගෙන මිස් කියන ඒවා අන්තිම ඒ last moment advice එක ගොඩක් වටිනවා ඕවා එකට එකතු කළා තමයි මේ වගේ තැනකට මගේ ජයග්‍රහණ ලබන්න පුළුවන් වුණේ හොඳයි මිරොන් එතකොට මං ඔයාගෙන් අන්තිමට අහන්නේ ප්‍රශ්නේ විදිහට දැන් ඔයා අභියෝගය ජයගත්ත කෙනෙක්නේ ඒතර ඒකේ අත්දැකීම් වාර තියෙනවා ඒක ප්‍රතිඵලය තව ලබා ගන්න නොබෝදිනකින් ආසියාතික තරගෙත් තියෙනවා මං ওই ගමන එනකොට ඔයාට ඔයා තනිම ආපු ගමනක් නෙමෙයි අනිවාර්යෙන්ම මම නිවැරදිනවා හරි එතකොට මේ ගමන පිටිපස්සේ හිටියේ කවුද කියලා මතක් කරන්න ඔයාට අවස්ථාව දෙන ගමන් මං කැමතියි ඔයාගෙන් අහන්න අපේ මේ ක්‍රීඩාවේ ඉන්න නැත්නම් ක්‍රීඩාවට අලුතෙන් එකතු වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අභියෝගයක් ජයග්‍රහණය කරන්න මොන වගේ සිතුවිලි තුරද වැඩ කරන්න ඕනේ කියලා ඔයාගෙන් පණිවිඩයක් අහුවොත් ඒකට දෙන උත්තරේ මොකද්ද කියලා මුලින්ම කියන් තියන්නේ ගමන පිටවස්සේ සාර්ථකත්වයට හිටියේ අම්මයි තාත්තයි තමයි අම්මයි තාත්තයි ආච්චි සීයයි ඔය කට්ටිය තමයි ඊට පස්සේ අමතක කරන්න බෑ කොහමඩත් මම කෝචස්ලා දෙන්න සුනිල් සර් ඒ භද්‍ර මිසුයි භද්‍ර ගුණවර්ධන ඒ දෙන්න නිසා තමයි ගොඩක් හරියටම කිව්වොත් ගොඩක් يعني මේ ගමනේ ආව 80ක් විතරම ඒ දෙන්න තමයි මේ පිටස් සිටියේ ප්‍රැක්ටිසස් අනිත් ඉන්ජරියක් ආවම කොහමද මං රිකවර් කරගන්නේ ওই සේරම ඒගොල්ලන් තමයි කන්න බොන්න ඒවා ඒ විතරක් නෙමෙයි මගේ පර්සනල් දේවත් හොයලා يعني මාගේ ඩිසිප්ලින් අරම ඒවා ඒවත් එක්කම ආයි කියන්න ඕනේ ස්කූල් ස්ටාෆ් එක ස්කූල් ස්ටාෆ් එකත් මම ගොඩක් උදව් කරා ස්කූල් එකෙන් මේ සපෝට් එක කියන්න තියෙනවා අනිත් එක තව ඉන්න ලොකුම කෙනෙක් මගේ ෆිසියෝ පර්සනල් يعني අපි එක ඉන්න ෆිසියෝ වෙදායිය යාව අමතක් කරන්න බෑ අන්තිම මොහොතේ يعني ස්ට්‍රෙචින් අරවා මේවා يعني ෆ්‍රොම් ඩේ 1 මුලින්දම එයා හිටියා මීට් එකෙත් අන්තිමට කොහමත් අනිවාර්යයෙන්ම මම ට්‍රැක් එකේ ෆයිනල් එක يعني ෆයිනලි මේ හීට් එකේ ට්‍රැක් කරලා යනකම්ම එයා ඉන්නවා ස්ට්‍රෙචින් කරලා වතුර බොන්නද මේව කරන්නද ජීවෙන්න ජීවණි ඒ කියන්නේ ඒ ටික අරගෙන අන්තිමට කොහමත් දෙනවා අන්තිමට කියනවා මේ මොලේ يعني පොඩි මොටිවේෂනල් මේ වගේ දයක් කියනවා ඔයාලට පුළුවන් විතරක් නෙමෙයි තව කියනවා මේක එතනට ගිහිල්ලා මේ වගේ ඩ්‍රිල්ස් දෙක තුනක් කරලා යන් ඉවෙන්ට් එකට වාඩ පුළුවන් කියලා يعني අන්තිමට අවශ්‍ය මොලේ හදන්නේ يعني අවශ්‍ය ස්පිරිට් එක යා තමයි දෙන්නේ කියන්නෝනේ ඉස්සරහට එන ෆියුච ජෙනරේෂන් එකට දෙන පාඩවිලේටන් ප්‍රැක්ටිසස් ඕක මැනේජ් කරගන්න පුළුවන් වෙනවනේ ස්ටඩිස් එක අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කියන්නේ තමන් කෝච්ට තමයි මුලින්ම මුල් තැන දෙන්න ඕනේ යා කියන දේ අහලා යාගේ ප්‍රැක්ටිස් ෂෙඩියුල් එකට ඇවිල්ලා මමත් පොඩි කාල සාමාන්‍ය ප්‍රැක්ටිස් කට් කරා ඒ තැනකට එද්දි තේරෙනවා ප්‍රැක්ටිස් කට් කරලා ඉන්න බෑ කියලා ප්‍රැක්ටිසස් කරලා ඊට පස්සේ මතක් කරන්න ඕනේ තැනකට يعني බැරියර් එකක් කඩද්දි ඊට පස්සේ මතක් වෙයි සප්ලිමන්ට්ස් ඕවා يعني තහනම් උත්තේජක ඕවා මතක් වෙනවා අනිවාර්යෙන් තැනකට එන හදද්දි ඒවා නැතුව අනිවාර්යෙන් කියන්න ඕනේ ඒවා නැතුව තමයි මං කියනවා නම් ඒවා කිසිම දන්නේ නැතුව කැමෙන් බීමෙන් පුළුවන් බැරි කමක් නැහැ හිතුවත් පුළුවන් ඔය ටික කරගෙන ස්ටඩීස් බැලන්ස් කරගත්තා නම් පුළුවන් අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න. ඇත්තටම මෙරොන් ගොඩක් සතුටුයි ඔයා වගේ සූරෙක් එක්ක කතා කරන්න හම්බෙච්ච එක රටේ අනාගතය රට අපේ ලක්මාතාව රණින් බබලවන්න අනාගතය වෙනුවෙන් එන කනිෂ්ඨ ක්‍රීඩකයෙක් එක කතා කරන්න හම්බෙච්ච එක ගැන. ඉතින් ඇත්තටම ඔයාට දැන් තව අභියෝගයක් තියෙනවා ආසියාව ජය ගන්න. ඉතින් අපේ ශ්‍රී ලංකා ඇත්ලටික් YouTube නාලිකාව Facebook පිටුව වෙනුවෙන් ඔයාට හදවතින්ම සුබපතන වාගේ අභියෝගය. ඔයා හිතනවටත් වඩා පරිමම කරන්න හැකියාව ලැබිලා රට වෙනුවෙන් ජයග්‍රහණය කරගෙන ඉන්න කියලා. ඉතින් මෙරොන්ට අපි ස්තුතිවන්ත වෙනවා වටිනා කාලය අපිත් එක්ක බෙදාගත්තට. ඉතින් ඕගලන්ටත් කියන්න කැමතියි ශ්‍රී ලංකා ඇත්ලටික් YouTube නාලිකාව Facebook පිටුව හැමදාම අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ක ඉන්නේ. ඉතින් ඕගලන්ට ආරාධනා කරනවා අපිත් එක්ක ඉන්න මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සවියක් වන්න ඕගලගේ ආශිර්වාදය තමයි මේක ලන්ට ඕන එකමදී. ඉතින් ඒ
ආරාධනාවත් එක්ක මතක් කරන්න කැමතියි අපේ ශ්‍රී ලංකා ඇත්ලටික් නිල YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම අපගේ Facebook පිටුව follow කරලා නැත්නම් follow කරන්න. අපේ TikTok ගිනුම follow කරලා නැත්නම් follow කරන්න. ඒ අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වැඩසටහන් ඉදිරියටත් ඕගොල්ලන්ට ගෙන එහෙම තමයි අපගේ එකම බලාපොරොත්තුව. ඉතින් ආරාධනාව සමග අද දවසේ අපි ඕගොල්ලන්ගේ සමග ගන්න ඕගොල්ලන්ට සුබ දවසක්.